ලෝක යුද්ධයක් සඳහා සූදානම් වීමක් මේ වන විට රාජ්‍යයන් අතර සිදුවෙමින් පවතිනවා. ජපාන හමුදා ප්‍රධානියා විසින් සිකුරාදා දවසේදී එරට ප්‍රධාන නියෝජිතයින්ට ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින්ට බලධාරීන්ට මේ වන විට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. කවුන්ටර් ස්ට්‍රයික් කේපබිලිටි එක එහෙමත් නැතිනම් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා වුණු ශක්්‍යතාවයේ හැකියාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව. ඉතාමත්ම දරුණු ආකාරයකින් චීනය සහ තායිවානය අතර හමුදාමය මැදිහත්වීමක් සම්බන්ධ වුණු ක්‍රියාවලිය සාකච්ඡාවට බඳුන් වන නිසා බීජිං පරිපාලනයේ අවශ්‍යතා ඉෂ්ට කර නොගෙන සිටීමට ජපානය ආරක්ෂා කර ගැනීම සඳහා දේශසීමා ආශ්‍රිතව පැනනැගිය හැකි ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා වහාම ප්‍රතිප්‍රහාර සඳහා වුණු බලෑනිය සූදානමින් පවත්වා ගත යුතු බව ජපානය දැනුම් දී තිබෙනවා. ජපානයේ වාර්ෂික ආරක්ෂක වාර්තාව ගෙවුණු සිකුරාදා දවසේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා. එයින් ඔවුන් සඳහන් කර තිබෙනවා significant strengthening of its neighbors military capabilities. තමන්ගේ අසල්වැසියන්ගේ යුදමේ ශක්්‍යතාවන් වර්ධනය කිරීම කියන කාරණය මත පදනම්ව විශේෂ වාර්තාවක් එහිදී ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම මිසයිල ස්ථානගත කිරීම මේ හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම හරහා චීනයට යම් ආකාරයක බලපෑමක් කිරීමත් චීනය සහ රුසියානු ඒකාබද්ධ වීම හරහා ඇතිවිය හැකි ප්‍රශ්නවලට මුහුණ දීමට සූදානම් වීම කියන කාරණය බොහොම පැහැදිලිව එහි අන්තර්ගත කර තිබෙනවා. ඒ වගේම තමයි උතුරු කොරියානු දජය රැගත් න්‍යෂ්ටික මිසයිල සහ බැලස්ටික් මිසයිල සමුදායක්ම මේ වන විට පරීක්ෂණයට බඳුන් වී ඇති නිසාවෙන් ප්‍යන්යන්හිද ක්‍රියාවලිය රටට බලපෑම් ඇති කළ හැකි නිසා ඒ පිළිබඳ අවධාන යොමු කළ යුතු බව සඳහන් කර තිබෙනවා. චීනයේ වර්තමාන බාහිර ප්‍රතිපත්තිය දෙස සහ ඔවුන්ගේ යුදමය ක්‍රියාකාරකම් දෙස බලන විට යම් ආකාරයක සංකීර්ණ ගැටලුවක් පැන නැගිමින් තිබෙනවා. ජපානය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට චීන සහ රුසියානු ඒකාබද්ධතාව තුළ අනාරක්ෂිත තත්ත්වයකට පත්වනවාද කියා. පිටු 28කින් සඳහන් වුණු මෙම මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස් රිපෝට් එක ඉතාමත්ම සුවිශේෂී වාර්තාවක් බවට පත්වන්නේ සමස්ත ලෝකයේම ආරක්ෂාව යම් අනාරක්ෂිත තත්ත්වයක පවතින බව ඔවුන් ඒ හරහා පැහැදිලි කිරීමත් එක්කයි. ඒ වගේම තමයි මේ හරහා මතු කිරීමක් කර තිබෙනවා ලෝන් රේන්ජ් කවුන්ටර් ස්ට්‍රයික් කේපබිලිටි එකක්. දිගුදුර ප්‍රහාර එල්ල කිරීම සඳහා වුණු ශක්්‍යතා වර්ධනය කිරීමට මිසයිල පද්ධති ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙහිදී වාර්තා කර තිබෙනවා. ඒ වගේම ඒ සඳහන්ම තිබෙනවා චීන යුද ක්‍රියාකාරකම් විශේෂයෙන්ම තායිවානයේ ආශ්‍රිත ප්‍රදේශවලදී නැන්සි පෙලෝසිගේ පැමිණෙන විටදී ඔබ දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ නැන්සි පෙලෝසි පැමිණෙන විටදී ගෙවුණු අගෝස්තු මාසයේදී තායිපේ හා සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය ඉතාමත්ම දරුණු එකක්. ඒ නිසා මේ සියලු දේ හරහා මේ වන විටත් රතුවෙලි දල්වා ඇති හේයින් අනිවාර්යෙන්ම ආරක්ෂාව තර කිරීමක් සිදු කළ යුතුයි. තායිවානයේ තත්ත්වය පිළිබඳ ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා ඉට්ස් ලොං ස්ටෑන්ඩින් පොසිෂන් දැට් ඩිස්පියුට්ස්. මේ වෙද්දී අර්බුදකාරී කාරණා පිළිබඳව ඔවුන් ඉතාමත්ම ස්ථාවරව නැගී සිටීම් සිදු කරන බවත් මේ වන විට ආරක්ෂක අංශවල ශක්්‍යතා වර්ධනය කිරීම සිදු කළ යුතු බවත් ජපානය තේරුම් ගෙන තිබෙනවා.